Sri Lanka's Choice 2024. රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති වරණ ජය තහවුරු කරන ජන රැලියක් අද පස්වරුවේ ඇහැලියගොඩ පොළඹුමියේදී පැවැත්ුණා. ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රදායික දේශීය දුවන්නේ ආයේ වැටෙනු බැරි නිසා නැතුව බැරි නුවණ රනිල් ඔබ වේ වීරයක් නොව වීරයක් ඉරනමක් වෙනස් කරුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි, ඔබතුමාට මේ වගකීම ඉටු කරන්න අපි කැප වුණා වගේම මම පෞද්ගලිකව ඔබතුමාට මේ සටනේ යොර දෙන්නේ එකම කාරණයක් නිසා, කැලෑ නීතිය මේ රටෙන් ඉවත් කරලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම තමයි රටක නායකයෙක්ගේ වගකීම. අන්න ඒක ඉටු කරපු එක ගැන අපි ඔබතුමාට බොහොම ගෞරව කරනවා. බොහෝම අමාරුවෙන් ICU එකේ පණ ඇදමින් හිටපු අපේ රටේ ආර්ථිකය රනිල් වික්‍රම ක්‍රමසිංහ මැතිතුමා ICU එකෙන් වාට්ටුවට මාරු කළා. දැන් රටක් විදියට අපි කරන්න ඕනි ලෙඩා සනීප කළා ගෙදර යවනවා මිසක් NPP කියන වැරදි ඉන්ජෙක්ෂන් එක ගහලා නැවත මේ මාතෘ භූමිය කියන ලෙඩා ICU එකට යවන එක නෙවෙයි මිත්‍රවරුනි. අද අපි ඔක්කොම එක වේදිකාවේ ඉන්නේ. ඇයි ඒ වේදිකාවේ ඉන්නේ? රට බේරගන්න අපි එක් වෙන්න තීන්දුව කළා. මං ජනාධිපතිකම බාරගත්ත ඇද්දී මේ රටේ තත්ත්ව කියන්න උවමනා අපිට ඇත්ත වශයෙන්ම විදේශ විනිමය තිබුණේ ඩොලර් මිලියන 100කට අඩුවෙන් තිබුණේ. එක දවසක් ඩොලර් තිබුණෙම නැහැ. මගේ ගෙදර එදා මම පිටරට යන්න එහෙම පාවිච්චි කරන නිසා මගේ ගෙදර ඩොලර් 2000ක් තිබුණා. එතකොට එදා මම ලංකාවට වඩා පොහොසත්. විශේෂයෙන්ම තව ප්‍රශ්නයක් තමයි උපයන විට ගෙවන බද්ද. ඒකත් විශාල ප්‍රශ්නයක්. IMF සංවිධානය අපි එකඟ වෙලා තියෙනවා ඒක සංශෝධනය කරන්න උවමනායි කියලා. මූලික තීරණ අරගෙන ඉවරයි. අපි එක යෝජනාවක් දාලා තියෙනවා. ඒ අය තව යෝජනාවක් දාලා තියෙනවා. ඉතින් මේ යෝජනා දෙක සාකච්ඡා කළා. අපි එකඟත්වයකට ආවම ඒ නියම ගාන අපි මෙතන දැනුම් දෙන්න. ලංකාව ශීඝ්‍රයෙන් දියුණු කළා. ශක්තිමත් ආර්ථිකයක් දෙන්න මේ වැඩ කරගෙන යනවා. මේකයි අපේ සැලැස්ම. මේ සැලැස්ම අපි හෙට අපේ විශේෂ රැස්වීමකදී මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට මම ඉදිරිපත් කරනවා. මේ අතර අද පස්වරුවේ නුගේගොඩ නගර මැදියේදීද රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ජන රැලියක් පැවැත්ුණා. කියලා බහන හැයි කියලා බහ යලි 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 කීවා මෙතන උස මිනිස්සු ඉන්නවා, කළු මිනිස්සු ඉන්නවා, කොට මිනිස්සු ඉන්නවා, සුදු මිනිස්සු ඉන්නවා, කළු මිනිස්සු ඉන්නවා, ඔක්කොම තියෙනවා. සිංහල මිනිස්සු ඉන්නවා, බෞද්ධයන් ඉන්නවා, ක්‍රිස්තියානි අය ඉන්නවා, මුස්ලිම් අය ඉන්නවා, හින්දු අය ඉන්නවා, ආගම නැති අය ඉන්නවා, හොඳ මිනිස්සු ඉන්නවා, හිරේ ගිය මිනිස්සු ඉන්නවා, ඔක්කොම ඉන්නවා මෙතන. ඉතින් කොහොම හරි හොඳ හෝ නරක හෝ මම කිය ඕනේ හැම එක්කෙනාටම එන්න. ඉතින් පළවෙනි ප්‍රශ්නේ ඇයි තමුන්වහන්සේලා ආවේ නැත්තේ මෙතෙන්ට? ඇයි ආවේ නැත්තේ? එදා විසඳුමක් නැති මිනිහා ජනතාව ගැන හිතුව නැති නායකයා කොහොමද අද කියන්නේ මාව රටේ ජනාධිපති කරන්න කියලා? ඊළඟ සැරේ කරදරයක් ඇති වුණොත් කෙලින්ම දුවලා කටුනායකට ප්ලේන් එකේ නැගලා යයි. එතකොට මොනවද අපි කරන්නේ? ඒකයි මම අහන්නේ. තමන් ගැන හිතන්න. තමන් කරදරේ වැටුනොත් මේ මිනිහා අපි එක්ක ඉන්නවද නැද්ද? මේ ජනාධිපති අපි එක්ක ඉන්නවද නැද්ද? අනික් ජනාධිපති ඉන්නවද? සජිත් ජනාධිපති ඉඳීද? දැන් ඉඳන් දුවයි ඊළඟ ඔලිම්පික් එක වෙනකන්. අනුරා ජනාධිපති ඉන්නවද ඔයගොල්ලෝ එක්ක? ඒ අමාරු කාලේ ඉන්නේ නැති මිනිස්සු මොනාද කියන්නේ? දැන් ඇවිල්ලා පොත් කියවල වැඩක් නැහැනේ.